තෙරුවන් සරණයි අපි අද කතා කරන්නේ අපි සරල දේශනා කියන කැටගරියකටතේ කරණයම මෙත්ත සූත්‍රයේ ගුණටික විස්ත්‍රර කරගෙන අමින් ඉන්න දේශනා මාලාවක් තියෙනවා ඉතිං අද අපි අතා කරණ තියන අදාපිට අනතිමානී ගුණය මේ ගුණටික පිසාකච්චා කරන්න ඇත්තරම පටන්ගත්තේ නිවන් දකින්න කැමති කෙනෙක්න්න ඕන. තමන්ගේ අත කුසලය දකින්න කැමති කෙනෙක්කින්න ඕන අත්ත ගුසලේ කියන තමන්ගේ ආහපත දකින්න. තමන්ට අරතයක් වෙනට දකින්න කැමති කෙනෙක් න්න ඕන අන්න ඒ කෙනාලඟ මේ ගුණ ධර්මටි අනිවාරෙන් තියෙන් ඕනනි එක තමයි භාග්‍යතු වහන්සේ මේ සූත්‍රියෙන් දේශනා කරන්නේ. ඉතිං අපි එහෙම දේශනා මාලාව කරගෙනාව අද අනත්තිමානී ගුණය තියෙන්ෙන්නේ අපි කලින් දේශනාාවලදි සඳහන්කලා විශේෂයෙන් සුවච සහ මුුද්දු ගුණ දෙක විස්තර කරද්්‍ය අපි දේශනා කළා ුණතු සුවච්ච මුද්දු අනතිමානී මේ ගුණතුන එකට බැන්දිිල තියෙන්නේ මේ ගුණතුන එකට බැන්දිල තමයි වැඩ කරන්නේ ඒවගේම අගුණේ එහෙමයි ගුණ තුන බැඳිලා තියෙනවාගේම අගුණ තුනත් එකට බැදිලා තියෙන්නේ. ඉතින් මේ අනතිමානී කියන්නේ මානය නැතිකම නෙමෙයි මානය අඩු බව අනතිමානී ගත්තිය ඒක හැත්න්නේ හරි ලස්සන විදිහකට මානය අඩු බව අප ඉස්සරාට පාදල දෙන්න හැබයි මේ ලේසි පාසු දෙයක්නම් නෙමයි. මානය අඩුකම හදාගන්නවා කියනකළ ලසි දෙයක් නෙමෙයි හේතුව තමයි තේ දැනු තිෙනය දන්නවා ඇති අපි සංසාරයට බැඳලා තියෙන අපේ මනස සංසාරය දුවවන්න තල්ලුවක් දෙන ප්‍රධාන කෙලෙස් තුනක් තියෙනවා තන්හා දිට්ටි මාන කියලා ඉතිං එතන මේ තන්හාවසා දිිට්ටිය එක්ක බැඳිල තමයි මානය කියන එක තියන්නේ එතනදී දිට්ටිය කියන්නේ අමුතු දෙයක්න මේ අපි මමත් කියල හඳුන්වන්නේ සක්කායි දිට්ටිය කියන්නේ මමය කියලා කියන්නේ ඔන්නෝක තමයි ඉති ඒකේ දිටිය කියන එක මමත්ව කියන එක සෝවාන් මාර්ගඥානයෙන් ප්‍රහණය වෙන. ඉට පස්සෙ තන්හාාව කියන එක අනාගමී මාර්ගඥානෙන් ටිකක්සා ඉතුරු ටික අරසිුම්ම තියෙන දේවල් අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහණය වෙනවා. ය බයිමානය කියන එක කොහොමද ප්‍රහණය වෙන්නේ. ඒ අරිහත්වේදී තමයි ප්‍රහණය වෙන්නේ එතකොට අපි දැනගන්න ඕනි හෙනනං අපි හැමෝමළඟ අඩුවක් නැතුව යම් යම් විදිහට අඩු වැඩි වශයෙන් මේ මානය කියන එක තියෙනවා. එනිසා අපි කාටවත් බැෑමකන් සුද්ධවෙන්න ගැලවෙන්න කාටවත් ඇැගිල්ල දික්කරන්නත් බෑ ඒ නිසා මොකද අප හැමෝමළඟ තියෙනවා හැබැයි කාටවත් ඇැගිල්ල දික්කරන්න බැ වුණාට අපිට මේ වැඩේ කරගෙන යන්න නං මොකද අපි යන්නේ ර්ථ කුසල ොයාගෙන නම් අපි යන්නේ නිවන කියන එක හොයාගෙන නම් අපිට මේ වැඩේ කරගෙන යන්න අපිට සිද්ධ වෙනවා මේ වැඩේ කරන පිරිසක් එ එක තුව පොදුුවේ මේක සාකච්ඡා කරන්න සමගිව සාකච්ඡා කරගෙන එකනෙකාට පෙන්නවාගෙන යන්න තියෙන තැනක් තමයි මේ මානය කියන්නේ මේ නිසා තමයි අපි එකනෙකාට කන්නාඩියක් වෙන්න ඕනි කියන්නේ කන්නාඩිය අපි සාමාන්‍යෙන් පාවිච්ච කරණන්න අපේ අවඩු වැඩි දකින්නන්නේ ඒ වගේ අපි ඇසුරු කරන අනිත් අපිත් එක්ක මේ වැඩේ කරන අනිත් අය තමයි මගේ කන්නාඩිය ඒ ගොල්න්ගේ කන්නාඩිය මම්ම වෙනවා. මොකද මේ එක්කිනෙකාට තමන්ට ගොඩාක් කලාට මේ මානය කියනෙක හඳුනන්න බෑ අනිත් අයට තමයි පේන්නේ. එතකොට ඒ අනිත් අය තමයි මගේ කන්නාආඩිය එතකොට එක්ෙනෙකා සුහදෝ මේක එකිනිෙකාට පෙන්වා දේගෙන සාකච්ඡා කරගෙන උදෞ්කරගෙන උපකාරකරගෙන අන්න තියෙන ගමනක්. හැබැයි ඒ උනත් මේක ලේසිනෑ. මොකද මට ඔලුක්කු අත්දැකීම් තියෙනමේ ගැන මානය කියනෙක බාරගන්න හරිම අමාරුයි මානය කිසේ වෙත් සක්කා දිට්ටියේ මත්වය කියෙනෙකවත් පෙන්නලාහ දෙන්න අමාරුයි කෙනෙකුට. මොකද දිට්ටිය සහ මානය එකට බැඳිල තියෙන්නේ. ඒ දෙන්න එෙනෙකට සපෝට් එකනෙකට අත්වැල් අල්ලගෙන යන සහෝදරයෝ වගේ හරිම අමාරුයි තමන්ට අඳුන ගන්නත් ඒ වගේම කෙනෙකුට පෙන්නලා දුන්නාම් බාරගන්නත් තමාරුයි. මුුණු ලෝකෙටම ාරවැැදුන වගේ කුළු ෙඩි පාරක් වැදන වගේ වෙනවා ඉතිං ඒඋුණාඋුණත් අපිට අවශ්‍යයි නං මේ වැඩේ කරගෙන යන්න අපිට සිද්ධ වෙනවා මේක භාරගෙනයන්න ඉතිං මෙන්න මේ හේතුව නිසා තමයි මේක භාරගන්න කවුරුත් කැමති නැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ බුද්දුවෙලත් අන්වහන්සේ බුදුනේමත් මේක ලෝකෙට දෙන්න කියලා හැබැයි ද්ධත්ය අවබෝධලාට පස්සෙත් ලෝකෙ දිහා බලන්න කලින් උන්හන්සේට හිතුුණ එක කියලා වැඩන්නේ කියන්න බෑ කියලා ඒ හිතෙන්න්න හේතුුණු එකත් එක ස්වභාවයක් තමයි මේ මාන අධික බව මේකත් එක බැඳිලා තියෙන අනිත් දෙක දුර්ුවච්ච බවසාහ මුරුදු නැතිගතියත් එක්ක මේ මානය අධික ලෝකයකට මේක කොහොම කියන්නද කියලා උන්හන්සේට හිතුුණ නැමුත් පස්සෙ කාරණ පෙළගැස්සිලා එනකොට උන්වහන්සේ සතුමහා කරුණාව නිසා ඉවසීමෙන් මේ දහර්මය කියනක ලෝකෙට විවර කලා විවෘර්ත කලා එතකොට අපි දැනගන්න ඕනේ අපි යන්න මේ අත්ත කුස ලෙවාගෙනනම් මේ ප්‍රාණය කරන්න නං අපි මේක දැක ගත යුතු ය ඉස්සර වෙලාම අපිළඟ මේ එකක තියෙනවා කියලා ගල් ඟ මානය තියෙනවා කියලා. එතකොටම මාර දේශනා පටන්ගනිදිම සඳහන්කලානේද මේක අනතිමානීගත්තිය මානය අඩු බව තමයි අපිළඟ හදාගන්න ඕනේ කොහොම දෙක හදාගන්න කෙලා මම ඉස්සරහට කියන්න කිුවනේ. එතකොට මෙන්න මෙතනදී. අපි මානය තමන්ට තියෙනවා කියලා තේරුම් ගන්න වනන්. දැකගන්න පුළුවන්න. දැනගන්න පුළුවන්නන්. මට මානය අධිකයි මෙන්න මේ දැන්වල මානය මට පහළ වෙනවා කියලා මානය තියෙන බව දැනගැනීමම තමයි අනතිමානී කියලගන් මට මාන්‍යයක් තියනවා මට මමත්වය අධිකයි මානය අධිකයි කියලා දැන ගැනීමම අන්නඒ ගතිය තමයි අනතිමානී කියල ගැන එතකොට එනවා මානය අඩු ගතියක් එතකොට තමයි මේකත් එක කටයුතු කරන්න පුළුවන් එන්නේ පරිස්සමින්ක එක ගනුදනු කරන්න පුළුවන් වෙන්නේ ති බ තේරුන්ගත යුතු ශේෂ දෙයක් තිය නොමවෙතන ඒ තමයි මේ මානය කියනෙ එක ස්තීර සාරවසයෙන් ප්‍රහණය කරා නෝනි නං හෝ ඒ අත් එෙක්ක යම් කිසි විදිහකට මානය කියන එකත් එෙක යම් කිසි විදිහකට පහසුවක් හෝ සාර්ධක විදදිට ගනු දෙෙනුුවක්කරන්න පුළුවන් ඉපස්සන හා විතරයි. අපි වෙන මොනවා කළත් මේ මානය කියනක යින් කරන්න ලේසි වෙන්න නෑ මේක මෙල්ල කරාන්න හරිරිය මාරු දෙයක් ට හේතුව තමයි මේ මානය කියෙක තියෙනවා කියලා දැක්කට පස්සේ තියෙන මානසික තත්වය අවල්ලලා යන හරිම අමාරු ඊට පස්සේ නිකං අප ලොකු සන්නාන්සේ ම දේශනා කර පුපමාාවක්ක තැනක මට මතකයි එකමතන්ට ගැලපෙනවා කියලා මහිතනවා මේ කටු අත්තක් දූවිලි පොළවක ඇදගෙන අනකොට සීරිලා දූවිලි අවුස්සගෙන යන්නේ කිසිම සහනයක් පහසුවක්න්නේහි තත්ව නසට නවා මේ තමන්ට මානය අධිකයි කියල මානය තියනවා කියලා දැක්ක ගමන් ඉතාම ලොකු අසහනයක් ආතතියක් වෙහෙසක් එෙනවා. ඉතින් සමහරයි හිතාගෙන ඉන්නවාය සහරයගේ වචනවලින් මට තේරලා තියෙනවා මේ ධර්මයට ාවට පසේ සමහර කියනෝ ඇවිස්සෙනවාවලු මානසික තත්වය තවත් මානසර පීඩායිනෝ මනසට වෙහෙසක් කියෙනවා එතකොට ඒගොල්ල ඉතංන් ඉන්නවා ධර්මයට අඩිය තියපු ගමම්ම දබ්‍ය ෝකගේ මනස වෙන්න ඕනනි කියෙෙම වෙන්න. ඇවිස්සෙන්නේ හේතුවකට. ඒක තේරම්ගන්න බැරි වනාහම ගොඩක් අයි බුදුරජාණහන්සික ධර්මයගෙන අප හදින. බුදුරන්හන්සික ධර්මය හරිවෙන්න බෑ කියල හිතනවා. ඒ කාරනාකාරණ දන්න නති නි සමුකද අනිවාර්යම ගොල්ම මේ පොතේ දන්නුවෙන් තමයි හෝගෙනයන්නේ සහනයක ද අපි දන්නවා පිසාමා්‍යෙන් දන්නේ. ධර්මයටවාම ඉතට සහනයක් එන්න ඕනි ධර්මයටාවහම. හිත හොඳට සනීප වෙන්න ඕනේ. ධර්මයට ආවාම හිත කලබල නැති වෙන්න ඕනේ ධර්මයට අආහාම ආතතිය සහන අඩු වෙන්න ඕනේ. ධර්මයට ආවහාම සහනයක් වෙන්න ඕනේ ඔහ සහනයක් තමයි එන්නේ. ඇැබැයි ඒ සහනය එන ක්‍රමේ දන්නේෙ නෑ මිනිස්සු. සහනය එන්නේ අපි හිතමු ඔගොල්ල සිංහල බෙහෙත් අපරට සිංහලුන් ඉන්නේ සිංහල බෙත් පාවිච්චි කරනකට වෙන්නම කද කියල න්නවානේ. ලෙඩකට සිංහල බෙහෙත් ගන්නවනං ඒ වෙදාදන්නවා ඒ වෙදකම කරන්නනං ඒඒ ඒ ලෙඩාගි ශරීරේ තින දෝසටික අයිං කරන්නු ස්සල්ලාම අර දෙෙන බෙහේත ඇඟට පත්තිියන් වෙන්නනං ඒ නිසාමේ වෙදා කරන්න මොකක්ති ලෙඩාගේ ඇන්ගේ තියන විසගති ලෙඩාගේ ඇගේ තියන බෙහෙත්තට විරුද්ධව ක්‍රියාකරන්න ඉඩකට තියන සියලුම දේවල්යින් වෙන්න ඇඟ සුද්ධ කරන්න වගේ දෙයක් දෙනවා. එතකොට වෙන්න අර ලෙඩේ වැඩි වෙනවාම එකක් වෙනවා ලෙඩේ අවිශ්‍යනමික් කියෙනවා. එතකොටල් සිංහල බෙහත වැඩරන හහිට දන්නති මනුසෙක්කිතනවා මේ බෙේත හරිියන්න මව මරණහ දන්න කියෙලා ඊට පසේ ආපහදින. මේ 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 සිිටම් එක දන්න ඇති කෙනෙක් තම එක වෙන්නේ. ඊට පස්සෙේ හැබැයි මේක දන්න කෙනෙක් දන්නවා වෙදා හොඳයි කියන්. දදාද දක්ෂයක් නිසා තමයි ෙඩේ ඇවිස්සෙනාවගේ වෙන්නේ ඇයිඒ එක සුද්ද කරලා මේක අනමශචිටික අයින් කරන්නන අන්න ඊට පස්සෙ තමයි සිංහල වෙදෙක් ලෙඩේට අදාලා ගැලපෙන බෙත දෙෙන ඊට පස්සේ. ඊට පස්සේ මේක සීප වෙනවා එකට කල් යනොහ බැසිංහල වෙතර කල්ල යනො එකට අකමතිහන්ද තමයි ඔන්නඔො ඇවිස්ීමට සහ කල්්‍යයන එකට අකමතිහන්ද තමයි මිනිසු බටහිර වෙදකට ඇැබැයි වුණේ හැබැයි මනිසුද්දන්නන්නේ නෑ බටහිර දකම හින්දා එකල ඩක් සනීප වෙනකොට කියනඒක් ලෙඩකට බෙත්තර එක සනීප වෙනට තාවලෙ දහයක් තර හැදිලේවරයි බැසිංහල දකම කියන්න එහෙම කන්නෙම එකන මේ දේශී දකම ඒක මුලින් අවස්සලා පස්ස තමයි හරියට වදකම දෙන්නඟට පත්තියන්ගන්න එනිසා කල්ල්‍යනවා ඇැබැ ස්තීරයි ලෙඩේ සනීප වෙන අතුරවා බාදනෑ මනිස්ුවර හදිස්සිියයට ජනිිකව දවල් හොයාගනයන ලෝක මනිසුන් මේක දරාගන්න බෑ ඉතින් මේ භාවනාව ධර්මයත් තෙලාීන ඔන්නෝක මිනිස්සුන් ඕනි ජනිිපතිඵල එතකොට මේක හදිසියාරය ඇවිස්සුනොත් මනසර පීඩ අවාකව තිදනවානේ බදුරන්ාන්සික ධර්මය වැරදීක් කියලා ඉතින් පෞ්ගෙල දමයි කියන්න වෙනි සෝරි කියල දමයි කියන්න වෙන්නේ මේකේ කලාව තේරෙන ඉතින් මේ දැන් මෙතනත් හේමයි අපි කෙලේසියක් ප්‍රහණය කරන නම් කෙලෙසි දකින්න ඕනි හ නිදිර ඩ කරන්දුට කෙලෙසි දැක්කහම අපි හරියට මේයන්නේ අපේ ඤ්ඥානයේ සිත්තම සිතා කිසි අවබෝධ කරන්න භාගතුන්නනා දේශනා කල දෙන වි්ඥානයව මාරයෙක් මායාවක් ඉතින් හිතනවද මේ හිත මාරයෙක් නම් මේ හිත කැමතිවේ කියලා මම නිවන්දකිනවාට න ඉති ඒක ලොකු අමාරු දෙයක් ඉතින් මේ හිතේම තියෙන මායාව හිතින්ම දකින්නයගොට මේක ඇවිසෙන ඩක්ගලා හැබැ ඇවිස්සෙන කියන්නේ පාරහරි කියන එක ොද විස්සිලා තමයි මේ එක සුද්ද කරන්න තියන්නේ ඉතිං ඒක සමහරු දාන්නේ නැතුූ හිතනවා බුදුරන්සික ධර්මයත් ඇරදී ත්‍රපිටිගයක්ත් තරදි ඕ බොරු කතා කරන්න දෙයන්න ඉතින්ඒ කොහෙහැරි පාර වැරදිලා ඉතින් අන්නේ වගේ තමයි මේ මානය කිය එකත් අපි දැක්ක ගමන් ඇවිස්සෙනෝ මනස දරාගන්න බෑ ඒ නයාට අන්තු කොල වගේ දකින්න බැක් කිපෙනොම හරි අමාරුයි ඉතිං අන්නඒ නිසා අපි දන්නවනක් අපි ගනුදනු කරන්නේ බරපතල දෙයක් එක් කියලා. අර සිංහල වෙදකමේ අපි ගනුදෙනු කරන්නේ බහෙත් කරන්නේ බරපතල ලඩකට කියලා දන්නවනම් ක්‍රමාණුකූලුව තමයි වැඩේ කරන්න ඕන. ඒ වගේ මේ මානය මමත්වේ වගේ කෙෙස් ප්‍රහණය කරන්න වැඩකරද්දි ඉවසීමෙන් ක්‍රමාණුකූල වැඩ කරන්න ඕනේ. සීල සමාධි ප්‍රඥාගේෙන මේ අනු පිළිවෙට බොම හමින් සරයන්න ඕන. ඒම නැතිවුණොත් වෙන්නේ ඒ කෙනාට විසාල අව පීඩනයක් මානසික පීඩාවක් ඇවිස්සිල්ලක් නිසා සහනයක් නැතිකමක් එෙනවා නිදාගන්නවත් බැරූ යන. හොඳට බලන්න මමත් ඔය ඇවිස්සුනාම මිනිස්සුන්ට කන්නවත් බෑ. පුද්දු මාවේගයක් එන්නේ මමත්වයට පාර වැදුනාම. ඒ අපි අඳු නන්නේ. මානයේ ඊට වඩා හපං එ තමයි කියන්න තින්නේ මානය ඊට වඩ හපං එකක දැක්කට පස්සේ. ඇතුලේ ගිනිය විලන මුකො මත් මේක හඳර දන්න කෙනෙක් මකද මටත් මානය අධිකයි සාමාන්‍යෙන් එඇති ම මේ එක දැකලා තියනවා මට වෙන්නමොකක්ද කියලා එනිසයි මේ කියන්නේ මේකට අර සිංහල බේත වැඩකරන හැට දන්න ඇත්තං සිංහල බේත ගන්න බෑ වගේ මේකත් වැඩ කර හට දන්න ඇත්තං මේකට මූුණ දෙන්න බෑ ඇති මේක දැකගමන් විස්සවා අන්නඒ දැන ගන්න ඕනේ. ඉතිං විපස්සනාවෙන් මේකට පසනාවයෙන් ඉතරයි මේකට ස්ථීරසාර විසඳ මක් තියෙන්නේ කියල කියන්න හේතුව තමයි සමතයෙන් කරන්නේ තාවකාලගේයටටපත් කිරීම සමතයෙන් අපිට මේක ආදීනවැ මානයේ ආදීනවසා මානය අඩුකමයාන් ආනිසංස වගේ දේවල් කල්පනා කල්ලා හිතල බල තමයි මේක අපි සාමාන්‍යෙන් සමතක්‍රමයටයටටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ බැවිපස්සනාක්‍රමය මූුණට මූුණ සටනක් තියන්නේ එකෙන් තමයි සතුර ඇත්තරම මැරන්නේ ඉතිං මේකට ගොඩා කල් ගත වෙනගේ අපි කිව්වන්නේේ ඒතම විපාසනා ක්‍රමයේ හැටි ඉති ඒ කල්ගතීම කල්ගතවීම සාර්ථකව යා දෙන්න නම් අපිට සත්පුූරුෂයන්ගේ ආශරය අවශ්‍ය වෙනවා. සුහද සාකච්ඡා භාවශ්‍ය වෙනවා එම නැතිව වුණොත් මේක කරන්න ෑම්කල කල්ලනකොට සැක සංකායනෝ විශ්වාසයන නැත්තුව යනවා මේක අත්ත හැරල දාන්න හිතෙනවා. ඉති සාමාන්‍යයෙන් අපි මේ මානය වගේ දෙයක් බරපතල කලේසියක් ප්‍රහණය කරන්න හිතන්නේ පැවිද්ධකට හෝ අධ්‍යාත්මික මඟකට ආපු කෙනෙකුටයි. අපි පැවිද දෙක්ග පැත්තෙන් බැලුවොත් සාමාන්‍යෙන් පැවිදි වනාට පස්සේ පැවිදි වෙන්න කලින් අපිට තිබුණු රාග එමනතත් ලෝබය කෑදරකම කියන එක පැදි වුුණහාම ටිකක් මෙල්ල වෙනවා. හැබැයි ඒක මෙල්ල වුනාහා සමානවම වෙන කෙලෙස් ටිකක් පුදුම විදිහට වැඩි වෙන තමයි දේශය ඔය මානය කියනෙ එක මමත්ව කියන එකගුහකකම කියන එක කප්පටිකම් අන්න ඒ පැත්ත වැඩිවෙන්න ගන්න ඊල්ශාව ඒ දේවල් වැඩිවෙන්න ගන්නවා එතකොට අපි මේකට බහිවනි ඔන්න ඕක දැනගෙනයි මේක හටගන්න හේතුව තමයි අපිකොද මානය කියන එක ඇතිවෙන්නේ හොඳ තත්ත්වලද පවිද්දටාව හම්මන් දැම් පැවිද දෙක් මට දැන් සීහිලයක් තියවෙන ම මෙහෙමයි අරහෙමයි කියලා ෙන්න හිතන කොට ඔන්න මානය කියනෙක ඇතිවෙන. සීලයේ නිසාම මානය ඇතිවෙනවා. ඉතිං ඒ වෙලාවට අපිට හොඳ සීහියක් තියෙන්න්න ඕනි සත්පුරුෂයගේ ආස්ත්‍රියයක් ෝනේ මේ සීලය කියන එක වරදවා ගන්න නැතුව අපේ මේ ගමන ඉස්සරහාට අරංයන්න සීලය ප්‍රයෝජනයට ගන්න කලාව අපි දැනගන්න ඕනේ සීලයක තියෙන්නේ කොඩිදාගන්න එකක් නෙමෙේ සීලේ තියෙන්නේ සටිෆිකේට් එකක් ගන්න නෙමෙයි. සීලේ තියෙන්නේ නම්බනාමයක් ගන්න නෙමෙයි ගුණ තියෙන්නේ එකට නෙමෙයි කියනක අපි තේරුම් ගන්න පුළුවන් එන්න ඉතින් අ එක තමයි අපිට සත්පුරජය අවශ්‍ය වෙන්නේ.ක තර කන්නා අඩිය සඳහා. එකකද අපි ඔල මොල ගති ඇතිකරනකොට නිත අයට මයි පේන එ එකකට ඒගල්ල අපිට පෙන්න්නලා දෙනකොට අපි පුුවන්කම තියෙනනු මේ එක බාරගන්න ශේෂයෙන් මේ සුවච්ච නරුද්දු අනතිමානි. එකන්නේ අකීකරුක් ඒ ගුණතුනේ විරුද්ධ ගති. කකරුකම මුරුදු නැතිගතිය මානය කියන කෙලෙස් පෙන්නලා දෙනකොට අපිට තියෙන්න ඕනේ යටහත් පහත් බවක් බාරගන්න නැති වුණොත් කරන්න බෑකීපෙන. මටවට හොඳට අත්දැකීම් තියෙනවා පෙන්නලා දෙන්න බේවා. ඉතින් මේ අපි ඇසුරු කරන සත්පුරුෂ පිරිස. එකයන්නේ මේ මේ වැඩේ කරන පිරිසක් තමයි අපි ඇසුර කරන්න එනිකාම් පිරිසක් ඉඳල හර යන්න. එකයන්නේ මේකට ධන ගහගෙන, අවංක පිරිසක් කිින් ඕෝනි මේ වැඩේ කරන්න. ලාභසත්කාර සම්මාන සිලෝකවලට යට විචා ඇත්ක මේ කරන්න බෑ කපටිකමින් ඇටික ුට්ට වැඩ කරන තමන්ගේ කුට්ිය කඩා වඩා ගන්නා ඇත්තක මේ කරන්න බෑ. මේකට අවංකව තමන් මේ වැඩේ අවංකව කරන්නපු පිරිසක් එක් එක තමයි වැඩ කරනවා.ෙන කැනෙ අවංකව පුහුණු ඉදෙන පිරිසක් එක් තමයි අපිට මේ ගණු දෙනුව කරන්න පුළුවහෙම නැතුුන එක කරන මරු. ඉතින් මේ, මේ මානය කියනෙ එක හටගන්න බලපාන හේතු කොඩාක් තියෙනවා සාමාන්‍යෙන් ඒවට ධර්මය සඳහන්වෙන්නේ අතිමානවස්තු කියලා ඒ කියන්නේ අපිට මේජීවිතයේ හොඳ දේවල් ලැබෙෙන පෙරපිණකටනේ නැත්තල් ලැබෙන් නෑනේ එතකොට පෙරපිණට අපිට මේ ජීවිතයේ දේවල් ලැබෙනකොට සැපසම්පත් ලැබෙනකොට රූප සම්පත්තිය ලැබෙනකොට ධන දාන්නේ බවෝග වස්තු සම්බාර ලැබෙනකොට උගත්කම ලැබෙනකොට තකට දැන්මේ ධර්මයටාව හම එක එක ගුණ වැඩෙන්න්න වැඩෙන්න්න හැකියාවන් එන්න එන්න ඔන්න ඒ වගේ තැන්වල්දි තමයි අපිට මානය කියෙක හටගන්නේ. එතකොට මේ පිනහින්ද ැ පිනහින්දන මේ හැම දෙයක් ම අපිට ලැබෙන්නේ දෙවට කොහොමද අපිට මේ පිනහින්ද මේ සැපවස්තු නිසා අපිට මේ මානය කෙනෙක හටගන්න ඒක හරි ලස්සන කලාවත් තියන එතන අපට සතුට කියනක එෙන්නේ සැප හින්දනේ එක කියන්නේ පිනේ විපාක විඳන කොට තම්මයි අප සතුට කියනකෙන්නේ. ඒ සතුට කියන්නේ සැපවේදනාවක් සතුටට කියන්නේ සැපවේදනාවක් තමයි ඇි බුක්ති ඉදින්නේ. අන්න ඒ සැපවදනාවට අපි ලෝබයි. ඒ සැපවේදනාවට අපි කෑදරයි. ඒ සැප වදනාවට අපි කැමති. අන්න ඒ සැපවේදනාවට, අපි කැමති නිසා අපේ මනස හටගන්න ලෝභයක් තියවන සැප වදනාවට අපි කැමති අපි ලෝබයි ඒ ලෝබේට අපි හරි ප්‍රියයි අන්නේ ප්‍රියගතිය නිසා තම්මයි මානය කියන එක හටගන්නේ මම දන්නේ තේරුුණාද නම් කියලා සැපවස්තු නිසා අපිට සතුටක් කටගන්නවා සැපවේදනාවන් කටගන්නවා ඒ සැපවෙදනාවට අපිට ලෝබයක්යෙනවා අන්නේ ලෝබේට අපි ප්‍රියයි අපිකට කැමති ප්‍රියගතිය නිසා තමයි මානය කියන එක මනසි හටගන්නේ. අන්න නිසා තමයි අපිට මානය අඳනගන්න අමාරුුවවෙන්නේ මොකද අපිට පේන්නේ අර ප්‍රියගතියයි. මානය එන්නේඒ ප්‍රියගති අස්සේ හැංගිලා. ප්‍රියගතිය තමයි ස්්‍රරහට දාගන එන්නේ ප්‍රියගතිය තමයි මානය වෙස් මුණ වෙන්නේ. ඇඳකොට ඒ ප්‍රියගතිය පිරිපස තමයි මානය කියන සතා හැංගිලා ඉන්නේ. ඉතිං අපි මේ අපි රැවට එනවා අපි මේ සැප මේ මේ. පින නිසා ලැබුණු සැපවස්තු නිසා මෙන් සතුට වෙනගල් දම අපිට හිතෙන්න්නේ අපි සතුරක් භුක්තිය දින්න කළ ඉතිනබෙයායට තේරෙන්නේ මේ ඇවිල්ලතින්න මාන කියලා අන්නේ නිසා අපි මේ රැවටෙන්නේ ඒ නිසායි අපිට මේ මානය කෙනෙක හඳු ගන්න මාරුම්ක දෙයා ස්සරහන් ගනි සතුට නැත්තම් ප්‍රති දාගෙන ඒකයි මේ පැවිදියට අධ්‍යාත්මික මගයානයටත් ගුණ වැඩෙනකොට වැඩෙනකොට මානයෙන්නේ ඔොයාගන්න බැරි ඒකයිමක ඉස්සරයින් තියෙන සතුට අපිකට රැවට එනොවිල් අනුව කන ඉතින් ඒනිසා ඒක දකින්න කොයි තරම් යටහත් පත් තිවත් තියෙන් නනිද බලන් කොයි තරම් හකියාව තියන්න නුද බලන් ඒක දකින්න එතකොට මෙතනද සිද්ධ වෙන හානිය තමයි අපිට ඔන්නඔය කියන පිය ගතිය. ඔය සතුට ඇතිවන්න බලපාාවුවය සැපවස්තු ටික. ඒකන්ේ පිනේ විපාක් විදිට අපිට ලැබෙන ටික නැති ුණු දවසට ඔන්න අපිට රි දෙන්න පටන්ගන්නවා. ඔන්න අපිට දරාගන්න බැරිවෙනවා. ඔන්න අපි සසල වෙන්න පටන් ගන්නා ඇයිඒ ඒ අර හැංගිලා හිටපු මානයට තමයි පාර වැදිලතිෙන්. ඒකයියේ දරාගන්න අමාරු වෙන්නේ මොක්කද තවදුරට ඒ මානයට පිම් බන්න සතුට ප්‍රියතාවයක් උපදින්න විදිහක් නෑ. ඇයි ඒ ප්‍රියතාවය පහලවුණු ප්‍රියතාවය හටගන්න හේතුනු සැප වස්තුරිික විනාසවෙලා එක විනාස වෙච්චි ගම ප්‍රියතාවය නෑ දැන් මාන්නයට හිටගන්න බෑ අන්න එනිසා තමය අපිටක දරාගන්න බැරි වෙන්නේ ඉතිං මේක ඇත්තරම දකින්න හරි අමාරු දෙයක් හරි අමාරුයි දකින්න ඉති අපි එනිසා තේරුම් ගන්න ඕනේ අපි මේ බුක්තියෝදින පියවස්තු එක කියන්න මේ සැපවස්තුූ පිනේ විපාක විදිහයට අපිට ලැබිල තියෙන මේ සැපසම්පත් නිත්‍යය නැති බව අපිට අමතක වෙන ඒ තරක් මේ ඒ සැපටික ලැබෙන්න අදාල පිනේ ශක්තිය කොයිතරම් දුරට තියෙන්නේ කියෙලාව අපිට සිහිවෙන්නේ අපි හිතන අපි පෝසත් නමුදආරණය අපි පෝසත්න අපි එමදාම වැරණගම්ම පෝසත් ඒකළ දම මනිස්සු ඉතාන්ඉන්නේ. කොහොම දහෙම කියන්නේ ඉතින් අපි පෝසත්වෙලා තියන්නේ පෙරකරපු පිනකට විපාකයක් විදිහයට නං. අපි කොහොම දන්නන්නේඒ පිනේ බලය කොයිතරම් දුරට තිෙන්නන්නේ කියලා ඒක කවදාහරි ගෙවුණොත් හිංගන හිංගමට වැටනෝ ඒ තමයි ඔ සමහර පෝසත් මනිස්සු වැටෙන්නේ අන්ත අඩියට අන්තිපට මානසික ලෙඩු වෙලා ඇයි මෙම කරම පලයක් තියෙන්නේ කියලා විස්සාසනෑ බෞද්ධ වනාාට ඇ අපි දන අපිට මේ ලැබිච්චිරූපය මැරණකම්ම ලස්නට තියග පුුවන් කළෙගොල දන්නන්නේ මේක පෙරින පගයක් විදිරි ලබල තියනෙ කියලා ඉතින් දතකාගෙන නිරූපලා වන්න ආගාර වලඇත්තන්නයි මෙතනයි දුවනවා බලන්න එතන තියෙන මානසික තතිය අසාහය බයයි ඉති යල දන්නේනෑ මේ පිනේ පා නැති චි දවසර මේරූප වරයි කිය දෙයක් එහෙමයි දානය බලය උගත්කම උගත්කවම් පවා නැතිවෙන්න පුළුවන් සහිවිකල්ලීමේ ඉතින් ඒනිසා මෙවා අනිත්්‍ය වෙන දවසක් කෙනවා කියෙ අපි තේරුම් ගතයුති ඕනම සැපයක් ඕනම හැකියාවක් ඕනම දෙයක් පිනේ විපාක් විදිර ලැබෙනවනම දෙයක් අනිත්‍ය වෙනවා කියෙක දැනගෙන ඉන්නෙනෙකුට මේ සසල වෙන ගතිය එන්නෙ නෑ මොකද එයාට ඒ අනිත්‍ය වෙනවා කිය දන්නවනම් එඒයට තරම් ලොක මානයක් එන්නෙත්න දෙය දන්නවා මේට මේ පිම්බිලා උඩ්ඩ පැනල වැඩක් නෑ කියලා. ඉතින් මේ කියන ගති ඇතිකරගන්න ඇත්තට මර කලින් දේශනා දෙක කියපු මේ මානය එ නැත අනතිමානනි මානය අඩු බවත්්‍යක යාළු වෙලා යන අ ගුණ දෙගත් අවශ්‍යයි. සුවච්ච මුර්දු ගති දෙක වශ්‍යයි. එතකොට තමයි ඒ දෙන්නගේ සපෝට්ටකෙන් තමයි මේ අනතිමානී කියෙන ගුණට ඉටගන්න පුලුවන් කමෙන්නේ.හරියට වතුර බගේ. වතුර, භාජනය හැඩේ ගන්නවා එතකොට වත් භාජනය හැඩේ ගන්න ට ප්‍රශ්නයක් නෑන ඒ වගේ එන්න එන තැනට ඒ එන්න එ දේතක්කයා කටයුතු කරන්න දන්නවා එතකොට මේ පිනේ විපාගයක් ලැබුණ කියලෙයා උඩ පයින්න එය දන්න මධ්‍යස්තව කටයුතු කරන්න තින් මේක ඇත්ත්‍රම සතිය තමයි අවශ්‍ය සතිමත් මනසක් තමයි අවශ්‍ය වෙන්නේ මොකද සතිීන් කරන්නේ මේ පැමිණි වර්තමානය බාරගන්නක පැමිණි ර්තමානය භාරගන්න එක තම අපි සතිය කියාන්නේගෙන ර්තමානයට අවදි වෙනවා එතකොටයා පැමිණිතත්වය බාරගන්නවා මිසක් නො පැමිණි එකක් ඉල්ල ඉල්ල අඩන්නෙ නෑ සතියෙන් කරන්නේ ඒක. එතකොටයා අතී තනාගත දේවල් සකස් කරන්නේ අන්නන වෙච්චිදේ බාරගන්නඉතින් මේ ආපුදේ ආපු හැටියට බාරගන්න බැරි කෙනාට තමයි ඔක්කෝම ප්ලෑන් ගහන්නේ සකස් කරන්නේ අන්තිමට හිරගේක ඉන්නවගේ තමයි අන්තිමට ආතති අසහන වලින් පිරිචි නක්විතර යායටිතුර වෙන්නේ ඇයි පැමිණිදේ පැමිණිදිහට බාරගන්න බෑ අන්න යාට අනතිමානී ගතියෙනවා වස්තුව නිසා පිනේ විපාග නිසා උඩයන්න මාන්‍ය එනනෑ හරි ලේසි එතකොටට මේ වැඩේ කරගෙනයන්න එතකොට ඒ සිද්ධ වෙන සස්වභාවික සිද්දුවීමට ඒ විදිහට ගලන්න ඉඩ දෙනා ඒක තමයි අනතිමානී ගතිය කිය කියෙන් එයා යන්න නෑ එක වෙනස් කරන්න එයා යන්න නෑ එකට ආලවට්ටන්දා අඩු වැඩිකම් දාන්න එන්න දේන හට බාරගන්න ඇතරමාණයක් කියෙන්න්න එතුට පිනේ විපාගයක් අවතය එකත් බාරගන්න පිනේ විපාගේ ගෙවිලගේ දවසර එකත් බාරගන්න ප්‍රශ්නයන්නේ එතකට ඔබට තේරෙන ඇති සතිය තමයි මෙතන්ට වැදගත්වෙන්නේ කියලා තිමත් බව හතමය අපිට මේ කරන්න පුළුවන් වෙන්නේ ඉතිං මේ තත්ත්වය දැකගෙන මේ කටියයුතු කරන කෙන ඇත්තටම ලෝකෙට දෙන්නේ නහට බණක් එයා කෙනයම් කිසි කෙනෙක් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඔබට ඔබේ මනසිං හිතාගන්න පුළුව වේ පිනේ විපාකා සීමමිතව තියෙන කෙනෙක් මේ අතාර්ථය දැනගෙන කටයුතු කරනකොට එයා ලෝකට නිහට බණක් දෙෙනවා මෙහෙම ජීවත් වෙන්න කියලා නහට බණක් දෙන්නේ අමුතුවෙන් වචනින් කියන්න ඉන්න එතකොට අපි දැනුවත් කලා මේ කටයුත්තට මේ විපස්සනා ක්‍රමයෙන් මේ මානය කියෙත්වය ගණුදන කරන්න බලවත්ව අවශ්‍ය වෙන්නේ සතිය කියන එක කියලා එතකොට කොහුමද මේක සතිය හරහා වෙන්නන්නේ දැන් අර කලින් කිව්ව වගේ වර්තමානයට අවදි වෙන කෙනාටේ අම්මට්ටමකට මේක මානය කියන එක අයිංකරගෙන් ගොඩාක් මන මේ අනතිමානී ගතියක් ගන්න පුළුවන් තුර දෙදැ අපි මේ භාවනාවක් කරද්දී. අපි හිටම අපි හුස්මට සතිමත් වනා කියලා. එතකොට අපි හස්ම ඇතුල්ලෙනෙකොට පිටව කොට ආවාස ප්‍රශවාස වසය ගඳුනගෙන අනෝදැන්ඉස්තරහට. ඔහොම යනකොට එයාට මේ ආශවාස ප්‍රශ්වාස දෙක වෙන් කරලා අඳුනගන්න පුළුවන් වෙනවා. ආශවාස ප්‍රශ්ශවාස දෙකේ වෙනස්කම් මෙයායට දකින්න පුළුවන් වෙනවා. එතකොට, එයා මේ විදිහට මේක දැකගෙන දැනගෙන යද්දී, එයාට මේ හුස්ම සහ හුස්ම දකින හිත කියන දෙක වෙන් කරලා දකින්න පුළුව වෙන. හුස්මත් එයාට පේනම හුස්ම අඳනගන්න හිතත් පේෙන. ඔකට තමයි නාමරූප වෙන් කරලා දහක ගන්නා කියන්නේ. ඉතින් ඕකපි දිගින්දිකටම දිින්දිකට පුහුණු වෙද්දි වෙන්නෙමොකද මේ හුස්ම ටිකෙන්ටි සිියම් වෙන් පටන්ගන්න. උස්ම සියුම් වෙනවා කියන්නේ රූපාරම්මණය සියුම් වෙනවා කියල කියන්නේ සංඥා සයුම් වෙනවා කියන එක අපි ගත්තු සංඥා ටික ටිකටික ගෙවෙන්න පටන් ගන්නවා එකන්නේ මේ තන්නාමාන දිට්්‍යාදී ගොරෝසු කෙලෙස් ිටික තුනී වන්න පටන් ගන්නවා කියනෙක් එක තමයි මේ අරමුණ තුනී වෙනවා කියල කියන්නේ එතකොට අරමුණ ගෙවෙනවා කියන්නේ අරමුණේ අරමුණේ ගෙවීම දකිනවා කියන්නේ අරමුණේ නිරෝධය දකිවා කියන්නේ අපි මේ කෙලෙස්සල ගෙවීම තමයි අපි මේ දකින්නේ සංඥාවල ගෙවීම තමයි අපි මේ දකින්නේ තකොට මේ කෙලෙස්සල ගෙවීමක් අපි දකිනකොට ඉස්සරහට යනකොට එයාට වැටහෙන්න ගන්නවා තන්නාමාන දිිට්ටිවසයෙන් අල්ලන්න මනුවත්තියෙන්න්නේ කියලා අරමුණ ගෙවිගෙවී අද්දි එය අපි අරමුණේ ගෙවීම දැක්කට පස්සේ ආයත් හටගන්න ආයත් ගෙවෙනවා මේක අතිශයින් වේගයෙන් අරමුණු ඇතිවෙවී නැතිවී යන දෙයක් එයාට දකින්න පුළුවන් කමලැබෙනවා. හුස්ම සිතුවිලී හැම දෙම් ට ඒකාග්‍ර මනසක්කවජ්‍යය ඒක අපි උස්මක හිත බඳන්න කියල කියෙන් එතකොට මෙයාට තේරෙන්න්න ගන්න අපි මොකට දම මේ මාන්‍යයක් ගන්න කියලා මකද මනසේයන්න ස් තැනකට ශු්‍ය තාවේකට ගෙවෙන තැනකට ගන්න ගන්න අරමුණ ගෙවෙනහිෙනම් ගෙවෙන දේකට අපි අහවල් දේකටද බැඳන්න මච්‍රමාන්නේ. මොනවද අපි නත්‍ර කරගන්න හදානි තියා ගන්න හදන්න කියෙන තැනට මනසේෙනවා හැබැයි මෙතනදි ලකු ප්‍රශ්ණයක් කියෙනවා මේ අරමුණ ගෙෙන තැනට එනකො ගොඩක්යයි කලබලෙන ගොඩක් අය හිතන්න ගන්නවා වැරදිලා කියලා මකද මේ මෙතනදි වෙන්නේ සංඥා ගවීමක්නේ එතුට සංඥාගෙවෙනකොට අපි මේසා දැන් ඉන්නකොට අත්දකින ේවල් නෙමේ තන්දිය අපිට දැන්න ගන්නේ. ශරීරයේ පව වෙනස්කම් දැනෙනවා මනසේ වෙනස්කම් දෙරනවා එතකොට තීන් චරචුරගාාව කලබල කරවා කෑගාන ඇයි මේම වුණේ මුකද මේකටනේ ඇයි මෙහෙම වෙන්නේ අරහෙම වෙන්නේ. අදහගෙන යන්න බෑ. ඔබ හොඳට මතකතියාගන්න ඔබෝ එය දැනට ඉන්න සංඥා ගොඩ ඉන්දර ෙේ ඔබට නිවන හම්බෙන් කොට ඔය යන සංඥාටික බෙනවා. ගෙවනකොට තියන වෙන සංඥාවක් එතකට ඔය දැංගින් අපි හැම් අපිට මේ වැරදිලා තියන්නේ අප නිව හොයන්න මේ දැන් ඉන්න මටමින්. ඒම කොහොමද නිවනක් කියෙන්නේ. දැනට තියන සංඥාටිකින් අපි නිවනඉල්ලවා ඒ මම් බෙන්න නිවන කියනක එහම මේර සටිෆිකට හේ ගන්න පුළුවයින් කන්නන්නේ මේ භුක්තිවන් දින්න තියෙනදයක් එඒ නිව කියන බුක්තිවන කො දැන් අපිට ඔය තියන සතන්න ිට්ි මානටික නහ ැන් අපි යනව සංඥාටිකන වෙනස්ටි ගතකොට ඒ ස අන්න අපි අද කෙනකොට අපි අදක්කින්න දැන්වුවේ තියෙන විදිරණ මේ වෙනස් ඉදිියකට. එනිසා ගොඩාක්කය මේ චුට්ටා කුස්මත් එක් ඉදදි කයට පොඩ්ඩ කරි වෙනස්සුනොත් ඉතින් බයඇඒ ුනේ එයිුනේම කද මේ වැරදිලාද. කය පොඩ්ඩක් කවුල් ගියුත් ඉතින් ඉන්න බෑ එක කියන් මයටට පාරවදිනකොට ඉන්න බෑ මේ කය මකාකරි වෙනසාක ච්චිගමන් ඉතිම් බයයි නෑ මොන්නවාඋනත්? බට සතතිය කියනක තියෙනවන ඔබ හොඳට මතක තියාගන්න ඔබ විශ්සාසයෙන් ඉස්සරහට යන්න නංම් ඔබේ කයට මොනව වනත් භාවනා කරා දිහිත්තට මොනවඋුණත් ඔබට විශසාවාසයනං ඔබ ඉන්න සිහියෙන් කියලලා කවදාවත් පාරවැරදිලා නෑ ඔබට විශ්වාසනසියෙන් ඉන්නි කලේ කැනේ ත්ය ඔබට දකින්න පුලුවන්න ඔබ සත්‍යමත්ත ඉන්න ඔබේ සතතිය විනාස වෙලානෑ සිහිවිකල්වෙලානෑ කිය ඔබට තේරුන පරවැරදිලා නෑ මොනවා ආවම්මකද සතිය තියෙන සතිය කියන කුසල චෛතසිකයක් අති පට්ටාන සූත්‍රයේ බේස්සලා තියන එක හති පට්ටාන බවනා ක්‍රමය ඉතිං මට සතිය කියන එක තියෙනවනම් මේ කයට මොන වුනම් ොකදනෑ අපි හිතං ඉන්නේ නිවන කියන එක අනේ හරි ශෝක විදියට පුළුම් ගොඩක් වගේ වෙලා තියෙන තැනක මේ ක අය මොකෝ අදනෙන්න තනක තමයි මේ එක එන්න ඕන කියලා එෙම වෙන්නෙ නෑ මේක විශාල මෙහෙවුමක් සමාවෙන්න මේක හරහ අද්දි විශාල කලබගෑන්ටිකක් වෙන එතගොට ඒවා හමුවේ මේ ගත්තු මග අහරින් නඇතු ඉස්සරට යන්න පුදගොයි තරන්ස් රද්ධාව තියෙන්න තිීල බලන අදහාගන්න ගති අතියන භාගතුන් වහන්සේෙ ලේසින ඇති ොඩක් ය වගේ තැන්ගලි බාව නතර කළ නැගිරි නානේ මට පිස්ව දැනෙනව දන්නේ මනුසදෂයද දන්නේනේ පිත්තුු ලක බදන්නියන්න නඕන මන්තරයක් ජප කරන්නයන්නනෝනේ ඉතින් ය නොයිතින් මේ මොකක්ද කරන්නේ මමයා. පුරගෙන ඉද එද්දි මයා ගැලවන්න අදදි නෑනෑ මයාත් නැතිවෙන්න දෙන්න බෑගලලාආයගිහිල්ල ප්‍රාස්ත්‍රටයක් ගලානේ ශෝකයට හදල තියයාගන්න ඕන. එච්චරටම අපි කයටයි ජීවිතයට ඇඩිලා හොඳර මතක තියාගන්න ඔබට නිවන ඔන්නන් කාය ජීවිත නිපේක්ෂක්ක විස්සරහට යන්නන්නේේ ඔබට කයියට තියෙනසාාව ජීවිතයට තියනසා අහරිින් වෙන යම්යම් තැන්වලද.ඒ අත හැරියු තර ඔබට එතනින් හටය අන්නපුුවන් අහරන්න බැරිතාක්ලා අ පසර වැටෙනවා. ආයිත්්‍ය යන. යි අතහරගන්න බරුණු තායායපස්සර වැටෙන. ඉතින් මේක අතහරරින්න පුළුවන්ගෙන ොතක් කියෙනවන්න ඉතින්දති අත්හරයට පස්සෙ මැරෙනවනන් මරුණාව ජීවතන න ජීවත්තුනාමක ඉස්සරහට යන්න දහිරයක් කියෙන න්න එදාට එනකං ඔබට සිද්ධ වෙන මේ අත් නෑර ලක්ෂ කෝටි ාරයක් පුහුණු වෙන්න. ඒකයි අපි කියන්නේ මේක අවාරයට පොල් වැටෙනවා වගේ කරන්න පුළුව කර ගන්න පුුවන් දෙයන්නන්නේ මේ අත නෑර සතත අභ්‍යාසිංයා යුතුයි. ඔබට කෙලවරක් දකිින් නොන්න. හෙම නැතුව, මේ දවසර අඩිහත් හැ කලාට හියන්න එක අපේ ඉදිනෙදා ජීවිත සතිමත් යන්න කියන්නේ සක්මනය පරයන්ගේ සතිමත්යන්න කියන්නේ ඒ වගේ වැඩක් කරන්න කියල කියන්නේ ඉතින් මෙන්න මේ කියන සංඥාදය ගෙවිගවී ස්සරහට ගියාට පස්සේ ඔබළඟ දැනට තියෙන දුෂ්ටිමාන සංඥා ගෙවි ගෙවී යනකොට ගත්තු ගෙලස්ටේ ගත්තු අරමුණ පවා වෙනස්සවී යනකොට විනාස්සෙවී යනකොට බ දැන්න ගන්නවා මොුවවදමි මානක් ආරකම් කියලා. එක මේ විපස්සනවන්තමමි කැඩෙන්න්නේි කියල කියන්න හේතු ඒකයි. තව ගැම්ඹුරටයන්න තියනවා. අපි උගස්මත්ක මේ වැඩේ කරගෙන යද්ද. ඉතින් ඒ නිසා අපි පුළුවන්තරං උත්සහ කරන්න ඕනේ කෙළවරක් දකින්න ඕනෙනම් අර වර්තමානයට අවදිවීම හරහා එන්න දේ එනැහැටියට බාරගැනීම හරහා මානය අඩුවෙනවා වගේම, පස්සනාව හරහත් භාවනාව දියුණු කර ගැනීම හරහත් මානය අඩු වෙන මමුකද ගන්න ගන්න අරමුණ ශනයකින් බිඳිල යනවා වෙන අරමුණක් කෙනවා බිඳෙනවා. මේ වේගේ අපිට දකින්න පුළුවන් වෙනවා. සතිමත්ව ඉස්සරහට යද්ද නිසාල වෙනස්කම් වෙනවා මේ ගත්තු අරමුණ මේ බලං ඉද විනාස වෙනවා නැති වෙනවා. අරමුණ ගෙවෙනවා විනාශසෙනක් කියෙඒක ඇවේ හුස්ම හුස්මට සතිමත්්‍යනකොට හුස්ම නොදනියන් ඒයි. ම නදන යන එකක මයි වෙන්නේ හැබැ අපිට හුස්ම නොදනයනකොට බය හිතනවා තුොට හිතාගන්නේ බයන්නේ ඉමමත්වය නිසා උස්මන දෙලා මැරේ කියලා උමන නොදැන යන තමයි ඕනි ගත්තු අරමුණ නොදැනී යනවා එතෙක් අපිට සති අ කණ්ඩව පවත්තාගන්න පුහුණුවවතියන්න ඕනේ ඊට පසේ නොදැනීගියොත් උස්ම හිතලගන්න නෑ එ නොදැනීගිය තත්ත්වයට අවදි වෙලා න්න නිමකක්ද වෙන්න බලාගෙන ඒකයි මම කලින් දේශනාමකුදත්කිවේ භාවාව තියනෙ කරන්න දෙයන්නෙම භාවන කරන්න යුත් වරද්දගෙන තමා භාවනාව කියන්නේෙ කෙරෙන දෙයක් දිහා බලං ඉන්න දෙයක්. බලං ඉන්නතිනෙ සිහියෙන් සති. විශ්වාසනය මිනිසුන්ට මෙම කිවවා මොකද බුද්ධගම විසින් මිනිසුන්ගේ ඔළුව කරුවල් කල් ලතිඉන්නේ. ඔළුව කුරුුවල් කර ලතින මිනිසුන්ටේ මති මතහන්ත්‍රටක අතාහරන්න බෑ. විසාවාස හදාගත්තු කෙනෙකොට ඉස්සරහටයන්න ොුවන් මේ කටයුත් කරගෙන පුහුණු වේදීගෙන ඉතිං ඔන්න හොම දෙයක් තමයි මානයේ කියනකේ තියෙන්නේ ඉතිං මේ මානය සියයට සියයක් ප්‍රහණය වෙන්නන්නේ අරිහත්තුවේද නිසා අපිට තියෙන් ඕන යම්කිසි විදිියක මානය පිළිගන්න තැන ඇතිවන්න මානය අඩු බව අනතිමානේ ගත්තිය කෙනෙ කෙන්නේ මානය තියනවා කියලා පිළිගන්න දැන ඉතරයි. ඒක අපිට බාරගන්න බෑ හදාගත්තු ස්ටේටස් ටිකට වදිනකොට ඉන්න අමාරුයි. හොව දහල ඩ කරන්න බැකයින මේ වැඩේ කරන්න බිමට බැහැල වැඩේ කරන්න පුළවාවෙන්න ඕනේ. මම ඉතින් ඔකට දාන වචනේ තමයි දනගහන්න ඕනේ දනගහන්න බැරිගීමට මේ කරන්න බෑ. දනගහන්න ඕනි කාලඟද කියලා තම තමන්ටම හයාගන්න පුළුවන් ඉස්සරහට යන ගොරිතින් ඕක තමයි අපිට කරණනීමට සූත්‍රීතියන ඊළඟ ගුණ හයවෙෙන ගුණේ මගේ මත හැටියට අතිමානී ගුණේ ඉතිං මේ සුවච්ච මුෘරද්දු අනතිමානී ගුණතුන් එකට බැඳිල තියෙන්නේ මේ ගුණතුනට තුන් දෙනාට එකට තමයි ගමන් කරන්නේ එකනි කාට සපෝට් කරගෙන එකනි කාට උදව් කරගෙන ඉතිං මං හිතන ඔබට යම්කිසි වැටහිමෙන්න්න ඇති මේ අනතිමානී ගත්තිය අපේ ගමට කොයිතරම් සපෝර්්රනවද උදවගරනවාද කියෙක් ගැන උත්සහ කරන්න මානය තියවා කියලා බාර ගනිච්චරයි. එතනදිම පාර හරි අපි ටැක්කට ඇවිල්ලා. එකට සිහිය ඕනි සතිය ඕනේ. එ නිසා හැම මොහොතකම අවදියෙන් ඉන්න ම මහොක ත්සා කරවන සතිමත් එන්න ඔබ සීයෙන්ෙන්න්නවා කියලා ඔබ තරෙනවානං ඔබට පාරවැරදිලානෑ. තෙරුවන් සරණයි.